තුමින්ද දිසානායක ගරු මහලේකම්වරයා යටතේ ජනාධිපතිවරයා යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහින්ද අමරවීර නායකත්වය යටතේ එදා අපි මේ රටේ සියලුම ආසනවලට ආසන සංවිධායකවරු පත් කළා, දිස්ත්‍රික් සංවිධායකවරු පත් කළා, දිස්ත්‍රික් බලමණ්ඩල හදලා, ආසන බලමණ්ඩල හදලා, මේ රටේ පක්ෂයේ සංවසනය ඉතා ඉහළින් කරලා, මෛරලි ඉතා ඉහළින් කරලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය නිවැරදි විදිහට ස්ථාපිත කරන්න කටයුතු කරලා තිබුණා. හැබැයි 2018 දහවැනි මාසේ 26 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ කරපු දේශපාලන පරිවර්තනය තුළ අපි හිතුවා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක යලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ප්‍රගතිශීල ගමනක් යන්න කටයුතු සලස්වයි කියලා. හැබැයි ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති දිරිකම දීලා, මන්ත්‍රීවරුන්ට අමතිකම් දීලා, මන්ත්‍රීවරුන්ට ඇඳුම ගලවන්න හම්බුනේ නැහැ. ජනාධිපති වගේ ඒ කටයුතු ක්‍රියාකලාපය ඇතුලේ රාජපක්ෂ මහත්තයා ගෙදර ගිහිල්ලා පොහට්ටුවේ සමාජිකත්වයේ ගන්නකොට ඓතිහාසික විදියට එදා බණ්ඩාරනායක මහත්තයාගේ ලෙයින් කඳුලෙන් ජීවිතවලින් ආරක්ෂා කරපු පක්ෂය, ශ්‍රීමා බණ්ඩාරන මැතිණියගේ කඳුලෙන් ආරක්ෂා කරපු පක්ෂය මහින්ද රාජපක්ෂ මහත්තයා එක මිටට තියලා පොහට්ටුවට පරිත්‍යාග කරනකොට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික විදියට එදා මේ පක්ෂය වෙනුවෙන් පෙනීලුමු අපි පක්ෂයේ ද්‍රෝහී විදියට තමයි දකින්නේ. අද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකට මේ ආණ්ඩුව ඇතුලේ ද්‍රෝහියාගේ ලේබලේ තමයි ගහලා තියෙන්නේ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා, ගරු ජනාධිපතිතුමනි, ඔබ ගත්ත තීන්දුව වැරදි. රාජපක්ෂට අගමැතිකම දීපේක හරි, අපි සතුටු වුණා පක්ෂය ඒකරාශි වෙයි කියලා. හැබැයි අපට පස්සපත්ත වෙන්නලා රාජපක්ෂ ගිහිල්ලා පොට්ටුවේ නායකත්වය ගන්නකොට අපට මහින්ද කෙරෙහි තියෙන විශ්වාසය සාමුලින් මහින්දලා ගිහිල්ලා. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, අපේ පක්ෂයට හෙට දවසක් ඕනේ. හෙට නුඹන් අහිංසක පරම්පරාවට නොබිදුණු සෛනික දේශයක ජීවත් වීමේ උරුමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, නොබිදුණු සෛනික දේශයක දේශපාලනය කිරීමේ උරුමය ආරක්ෂා කර දෙන්න ඕනේ. ඒ නිසා අපි කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යලි යලි නැගිටින්නට ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යලි ඒකාබද්ධ වෙන්නට ඕනේ. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ හෙට දවසේ සුරක්ෂිතතාවය ආරක්ෂා වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ යන ගමනක් තුළ පමණයි.